يعني في تمام دين أتي أتولم غدا ما هاندرو هما باونا غادي أتولنا سكية دكان كريم سندا أي هاندرو سينما أطري وفايا غنا سيدونا بلا كاستار دو باونا غادي دو اسمه نتيم غنيا إذا مني كذا تي إذا نتيمنا أي أكارة كومن نتيمنا كوي أكارة دي كوني كلا ඒක පිළිතුරු ඇද්දි මාස ගණන් කියනවා. දැන් එක ගමන කර කිව්වනේ පින්නපාතයද්දි කියන්නේ සිතුවිල්ලක් ඇතුළේ පින්නපාතය යනවා කියලා ඉතින් අර ඒ ආඳුරන්ගේ ඇහැ පාත්‍රයට වැටෙනවා කියලා. ඒ කියන්නේ ඇහි ඒක වැටුණාන් පස්සේ ලේ එහෙම ආවලු සූර එහෙම ගියා. ඒ කියන්නේ තමන්ගේ ශරීරය ගැන පිළිකුලක් ඇති වෙනවා. ඒ කියන්නේ කෑම කන්න බැරි තරමට. ඒ වගේ අරමුණු ඒ වගේ ආකාරයේ තිබ්බලු මාසයක් විතර. ඒ උනාට ඒ ආදෘති බැලුවල කෑම ගන්න නමුත් ඉතින් කෑම ගන්න පුළුවන් උනේ බත් නිකම් බතේ වතුරයි විතරලු. ඒ කියන්නේ කෑම කෑවන් පස්සේ වමන යනවා. ඉතින් ඒ අරමුණෙන් වෙනස් වෙන්න මේ හඳුනනද ගියාලු මාසයකට වැඩි කාලයක් ඉතේ ඒකට පිළිතුරු හොයන්න. ඒ නිසා ඒ හඳුන ගොඩක් කෙට්ටුනා අඳු දක්වා. ඒ වගේම තමයි එක් ගමනක් කියවනේ එක්කෙනෙක්ගේ අර පෙල්ල දිග වෙනවා අන්නේ වගේ අරමුණු ඇති වෙනවා කියන එක. ඊට පස්සේ අර වමන යන ගතිය ඇති වෙනවා ඒ වගේ සිතිවිලි ඇති වෙනවා. ඒව ඇති වෙන්නේ අපි සියලු දෙනාත් එක්කම එකට භාවනා කරන නිසා. යකන ડોක්ටර් කමනක් කියන අර අපිට දෙහෙත් දෙදුවේ එතුමා ඒ සියලු දෙනා සමග. ඒ කියන්නේ ඒ හාඳුරුව කියන්නේ ඒ භාවනාව සඳහා යොදන කාලයේදී අර සිප්පෝ කියලා තියෙනවා පිළිජාතිය. ඒක නැහැලු තිබුණේ නැහැලු. තිබ්බේ වතුරයි බතුයි විතරයි නිකන් වතුර. ඒ නිසා ඉතින් අපි අපිට සෑම අංශයෙන්ම හැම දෙයක්ම තියෙනවා. ඒ නිසා අපි හිම්මන්ත වික්ෂුන් වහන්සේ. ඔය දැන් අපි උගන් ඒ හඳු ගන්න සෑම සිදු දෙයක්ම එනායක හඳු ඒවා පොත්වල තිබුණේව නෙමෙයි. ඒ කියන්නේ ආදුරු කියන ඉස්සල කියවනේ පිහිනන විදිහට පොතක් අපි කියෙව්වත් සියලුම දැනුම දැනගත්තත් අපිට පිහිනන්න බෑ. ඒ කියන්නේ දැන් අපි පිහිනනකොට රත් කොහොමද පාවිච්චි කරන්නේ කකුල කොහොමද පාවිච්චි කරන්නේ ඒක ඒ පුත්කලයට සමාන වෙන්න ඕනේ. ඒ පුත්කලයට හදා ගන්න ඕනේ තමන්ට සුදුසු ආකාරයට. ඒ කියන්නේ බුදුහාඳුරන්ගේ බුදුහාඳුර කියපෝ වාක්‍යයක් තියෙනවා අත්තාහේ අත්ත නෝනාසෝ කෝහි නාතෝ පරෝසය. ඒකෙන් තමන්ගේ පිළිත තමන්මය. අනුන්ගේ පිළිත තමන්ට නැතකි. ඒ වගේම තමයි අපි භාවනා කරද්දී ඒ බුදුහාඳුරෝ කියපු ආකාරය දේශනා කරන භාවනා කරද්දී නමුත් අපිට පුහුණු කිරීමේ කෙනෙක් ඉන්න ඕනේ. අපිට ඒ වැරද්දක් දැකපු වෙලාවට නැත්නම් ඒ නිවැරදි මාර්ගයට අවවාද දෙන්න අනිවාර්යයෙන්ම ගුරුවරයෙක් ඉන්න ඕනේ. ඒ කියන්නේ මේ හඳුරු ගුරුවරයා නෙමෙයි නමුත් අපේ ගුරු හාඳුරුනේ මේ ලොම්පෝවිරියන් හාඳුරු. ඉතින් නමුත් අපි මේ හාඳුරු කියන්නේ පුහුණු කිරීමේ කෙනෙක් වශයෙන් ඒ හාඳුරුනේ අධ්‍යක්ීමනුව පුළුවන් සාමාන්‍ය විදිහට ඒ තමන්ට ඇති වුණු ප්‍රශ්න වලට සමහර ප්‍රශ්න වලට පිළිතුරු සපයන. ඒ කියන්නේ දැන් හෙටින් පස්සේ දැන් නායක හාඳුරු ඒ භාවනා උගන්වනවානේ. එතකොට එක එක කටේ ප්‍රශ්න ඇති වෙනවා. ඒ ප්‍රශ්න ඒ සලායකේ දාන. එතකොට අපිට තියෙන ප්‍රශ්න ටිකින් ටික අඩු වෙනවා කියලා කියනවා. එතකොට ඒ කියන්නේ ඒ භාවනා කරපු ඉස්සර පන්ති එකත් ටික ප්‍රශ්න සංසන්දනය කරනවා. ඒ කියන්නේ අත්‍යය අතනෝනාතෝ ගැන ගොඩාක්ම අවබෝධ වෙනවනම් ඒකට ගොඩාක් වැදගත් වෙනවා මේ අද නායකහඳුරු කියපු දේශනාව. ඒ කියන්නේ අපිට භාවනා කරද්දී එක එක සිතුවිලි කියන්නේ කුඩා සිතුවිලි අපිට ඇති වෙනවා. ඉතින් අපි ඒ සිතුවිලි මර්ධනය කරගන්න ඕනේ. නැත්තම් අපිට භාවනා කිරීමට ගොඩාක් අවුල් වෙනවා. ඒ කියන්නේ අපි ඒ සිතුවිලි මර්ධනය කිරීම සඳහා බුදුහාඳුරු වහන්සේ ගමනේ ආයතේ කියන්නේ බුද්ධෝ කියන වචනය නැත්නම් ඒ වගේ වචනයක් පරිකරණයකට යොදාගත යුතුයි. ඊට පස්සේ දැන් භාවනා කරලා එම සිත සියුම් ගතියට ආවම කියන්නේ නොතේරෙන ගතියට ආවම බුද්ධෝ කියන වචනේ රළු සිත ඒ සියලු දෙයක්ම අපේ
ඇත්ත නැති වෙලා යනවා. සීලා ගැන කියන්නේ අපි මෙනෙහි කිරීමෙන් අයින් වෙනවා. ඒ කියන්නේ තමන්ගේ පිහිට තමන්මයි කියලා. ඒ වගේම තමයි අපි ගඟෙන් එතර වෙන්න අපිට බෝට්ටු අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. ඉතින් අපි ගඟෙන් එතර වුණාන් පස්සේ අපිට අවශ්‍ය වෙන්නේ නැහැ ඒ බෝට්ටු. ඒ නිසා නමුත් අපි ගමන අන්තයට යනකම්ම අපිට එය ප්‍රයෝජනවත් උපකරණයක්. ඒ වගේම තමයි අපි දැන් කාමරේ ඉඳන් මෙතනදී සෙලප් පිටක දාගෙන මෙතනට එනවා. ඉතින් උතර ගල්ලෙන්නේ නැහැ. නමුත් අපි ශාලාව ඇතුළට ආපුවාන් පස්සේ අපි පරිස්සම් වෙනවා. සමහර පැදුරේ කොනේ වදින්න තියෙනවා, නැත්නම් කකුල පැටලෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම ඒ කියන්නේ තමන්ගේ පිට තමන් මේ ඉස්සෙල් සෙලප් ගැන කතා කරා. ඒ සියලු දෙයක්ටම උදාහරණයක් තමයි thank you ඉස්සෙල්. ඒ කියන්නේ සියලු දෙයක්ම තමන්ගේ පිට තමන්. ඒ කියන්නේ පරිකර්මය නතර වෙන හේතු නායක හඳුරුව 10ක් 20ක් විතර සිංහල එකවර ලියාගත්තා. ඒ හැම දෙයක්ම ලියා ගන්න. ඔබද එතන ඒ කියන්නේ ඇත්තටම තායි භාෂාවෙන් ලියලා තිබ්බේ. මට තේරෙන මටත් හරියට ඒක පරිවර්තනය කරන්න බෑ. මම තේරෙන විදිහට තමයි පරිවර්තනය කරේ ලංකා හඳුන හදගෙන. ඉතින් ඒ 26ක් තිබ්බා. මම 26ක් පරිවර්තනය කරේ නැහැ. ඒ කියන්නේ නායක හඳුරන්ගේ උනන්දුව තියෙනවා ඒ භාවනාව සඳහා. ඒක තමයි ගොඩාක්ම වැදගත් වෙන්නේ. ඒ කියන්නේ ඒ පරිකර්ම නතර කරන්න තියෙන නතර වෙන ස්ථාන තියෙනවා. මේ වගේ දෙයක් ඇති වුණොත් හිතේ ඒක නිකම්ම නතර වෙන පරිකාර. ඉතින් ඒ වගේ නායක හාමුදුරුවෝ, ඒ කියන්නේ ලොප්පවිලියන් හාමුදුරුවෝ ඒ තමන් ලැබු පළපුරුදු ගොඩාක් එකතු කරලා කාරණා වශයෙන් වැඩියෙන්ම ලැබෙන වැඩියෙන් හම්බෙන ඒ කාරණා ඔක්කොම 26ක් දක්වා ඒ හාමුදුරුවෝ කෙටි කරලා තියෙනවා. ඒ නායක හඳුරේ කියලා තියෙනවා දාස්ථානක් තියෙනවා දෙහෙම. ඉතින් නායක හඳුරෝ බෙහෙවින්ම ඒ 10න් තමයි 26 පොඩියට හදලා තියෙන්නේ. ඒ කියන්නේ අපි භාවනා කරද්දී බුද්ධෝ කියන වචන භාවන පරිකර්මයේ භාවනා යොදලා භාවනා කරද්දී ඇතිවෙන හැඟීමයි මේ වගේ. ඒ කියන්නේ ඒ වගේ ඒ නායක හඳුරෝ කෙටි කරලා තියෙන 26 ඒ 6න් 26න් එන හැඟීමයි දෙකක්. ඒ කියන්නේ අහනවා හැඟීම් වෙනස් නේද කියලා. හරියට ඒක ඒ කියන්නේ ඒ බණ ඇහුවොත් තේරෙනවා. ඒ කියන්නේ පළක් කරන්න භාවනා කරද්දී බුද්ධෝ කියන වචනේ සමහරට සියුම් වෙන්න පුළුවන්. සමහරට රළු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අර සිත යොමු කරන ස්ථාන ගැන මෙනෙහි කරද්දී සියුම් වෙන්න පුළුවන්, රළු වෙන්න පුළුවන්. ඒක තමයි සිතේ තියෙන ස්වභාවය. එකෙන භාවනා කරද්දී සිත දැන් පරිකාරමේ යොදලා භාවනා කරද්දී අපි සිතේ ඇති වෙන සියුම් ගතියට පත් වෙන. එතකොට අපිට සමහර විට ඒක හැඟීමක් ඇති වෙන්න පුළුවන්. ඒ හැඟීම ඇති වෙද්දී ඒ පරිකාරමේ නැත්නම් බුද්ධෝ කියන වචනේ වුණත් අපි ඒ අවස්ථාවේ තමයි ඒක අපි අයින් කරන්න ඕනේ. ඒ කියන්නේ ඒ පරිකාරමෙන් අපි පිරිලා කියලා. අයලිත් ඒක නිකන් කරදර වෙන විදිහට අපිට අවශ්‍ය නැහැ මෙනෙහි කරන්න. නිකම්ම අත්හරින්න පුළුවන්. ඒ කියන්නේ ශරීරය රළුය. නමුත් සිත ඒ අවස්ථාවේදී සියුම් වෙනවා. සමහරට ප්‍රශ්නයක් ඇති වෙන ඉඩ තියනලු දැන් අපි පරිකාරම මෙනෙහි කරන්නේ නැත්නම් අපි සිත පොතෙන්ද යොමු කරන්නේ. ඒ කියන්නේ දැන් අපේ සිත ඒ එක අරමුණකට අනිවාර්යයෙන්ම යෙදෙනවා. ඒ කියන්නේ පරිකාරමේ භාවිතා නොකර හිටියත් අපි එතනට අනිවාර්යයෙන්ම අවධානයම යොමු. ඒ කියන්නේ පොඩි ළමයා පොඩි කාලේදී අම්මා තාත්තා අල්ලගෙන ඇවිදවන්න ඕන. නමුත් ටික ටික ලොකු වෙද්දී ඒ ළමයාට තනිකම ඇවිදින්න පුළුවන්. ඒ වගේම තමයි සෙල්ලම් බඩු ප්‍රයෝජනවත් වෙනවා පොඩි ළමයට. ඒ වගේම හැරමිටිය වයසක් කට්ටිය. ඒ වගේම තව ලෙඩ කට්ටියට ඒක ප්‍රයෝජනවත් වෙනවා. ඒ කියන්නේ මේක තමයි චාන් වල තියෙන ඉහළම උසස් දොරටු. නමුත් අපේ සිත ඉදින් ලොකුවටම එතන පැන්දී පව තියෙන්නේ නැහැ. සමාජ විනාඩි දෙකක් විනාඩි තුනක් ඒ වගේ කාලයක් තමයි රැඳී සිටේ. ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා මේ සක්මන් භාවනාව. සක්මන් භාවනාවෙන් ලැබෙන ප්‍රයෝජනයක් තමයි ඉස්සෙල්ලාම ලැබෙන ප්‍රයෝජනයක් තමයි සමාධි භාවනාව. සමහර කට්ටිය දැනෙන්නේ නැතිලු කවදා හොඳට සක්මන් භාවනාවේ යෙදුණා නම් සමාධි භාවනාව හොඳට යෙදෙන්න පුළුවන්. සමහර දවස්වල සක්මන් භාවනාවේ
හරියට යෙදෙන්න බැරි වුණත් සමාධි පිලක් වෙලාවට දැන් භාවනා කරද්දී ගොඩාක් කට්ටියට සමාධි භාවනා විතරක් කරන කට්ටිය ඉන්නවා. ඉතින් එතකොට එක එක ප්‍රශ්න ඇති වුණාන් පස්සේ නිකන් හුස්ම ගන්න බැරි ගැතිය වගේ දැනෙනවලු. ඉතින් ඒකතර මේ හාඳුර ඇහලා තිනු අයි එහෙම වෙන්නේ කියලා. ඉතින් ඒ හාඳුර ඇහලා තිනු කිලින්ම සක්මන් භාවනේ යෙදුණද කියලා. ඊට පස්සේ ඒ වගේම දැන් හැම ඒ දෙකම එක එක හා සමානව කරගෙන ආයේ. මොකද මේ දෙකම දැන් කරාම තමයි අපේ සමාධිය ගොඩාක් වර්ධනය වෙන්නේ. කර්මය අයින් වෙන්න පුළුවන්. නැත්නම් අපි ඒක භාවිතයට ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපි පරිකර්මය අයින් වුණා පස්සේ නතර කරා පස්සේ අපේ සිත අපි අරමුණු කරගන්න ඕනේ අපේ සිත කොතන තියෙන්නේ කියලා. ඇත්ත වශයෙන්ම ඉතාම වැදගත් වෙන කාරණාවක් තමයි අපි භාවනා කරද්දී ගොඩාක් වෙලාවක් කියන පරිකර්මය නොදරා පරිකර්මය පාවිච්චි කරන්නේ නැතුව භාවනාව කරනවා කියන්නේ සක්මන් භාවනාවෙන් ආපු ප්‍රයෝජනවත් ඒකන සක්මන් භාවනාවේ ප්‍රතිඵලයක්. අරමුණ අපි මෙනෙහි කරද්දී සිතේ ශක්තිය සමායට අඩු වෙනවා කියන්නේ ඒ කියන්නේ අපේ වෙන අරු වෙන දේවල් වලට සිත යොමු වුණාම පස්සේ යලිත් අපි පරිකර්මයේ යොදාගෙන යොදා ගන්න ඕනි ඉස්සර තැනට එන්න. මොකද මේ නායක හඳුරෝ ඒ කියන්නේ ඒ හඳුරන් කියන ආකාරයට භාවනා කරන කට්ටියට ඉතා අනන්දුවෙන් භාවනා කිරීම ගැන උගන්වන්නේ. සිතවිලි නැතිවීම බුද්ධෝ යන වචනය යොදාගත් පරිකර්මයේ ඉවත් වී ආශ්වාස ප්‍රාශ්වාස කිරීම පවා නොදැනීමද මේ පරිකර්මයේ ඉවත් කිරීම යනුවෙන් හඳුන්වන්නේ. ඊට පසු සිත සමාධිගත වී පරිකල්පනයේ ඇතිවන්නේ කෙසේද? අතට මේ ප්‍රශ්නෙට උත්තර ලැබුණා නම් ඒ කියන්නේ සිත ශුන්‍යතාවයට පත් වෙනවා කියන්නේ පරිකර්ම අත්හැරීම නෙවෙයි කියන්නේ. ඒ කියන්නේ පරිකර්මය අපි අතාරින්න ඕනේ එකම හේතුව තමයි පරිකර්මයක් තව රළු නිසා. අපි මේ පරිකර්මය අයින් කරන්නේ අපේ සිතත් රළු නිසා. රළු සිත සියුම් කර ගැනීම සඳහා අපි පරිකර්මය අත්හරින්න. ඒ කියන්නේ ඉස්සෙල්ලා උදාහරණයක් වශයෙන් ඒ කියන්නේ කිව්වා ඒ කියන්නේ මෙයා ඒ කියන්නේ අපි වතුර පෙරන යන්ත්‍රයක් ගත්තොත් ඉස්සෙල්ලා උඩ තියෙන ලොකු ගල් පොඩි ගල් වැලි ඒ වගේ හිමින් හිමින් වතුර පිරිසිදු කරන විදිය. ඉතින් දැන් උඩටම වතුර දාපුවම පස්සේ ඒකේ තියෙන කොළ වර්ග තමයි රැඳෙන්නේ. නැත්තම් ඒ වැදගත් සිතුවිලි විතරක් අපේ සිතට. එතකොට අපේ සිත ටිකින් ටික සියුම් වෙනවා. ඉතින් ඒ ආකාරය නිසා තමයි මේ පරිකර්ම අපි යොදා ගන්න අර වතුර පෙරනවා වගේ. ඒ කියන්නේ සිතේ තව ඒ කියන්නේ එහෙම උනාපත් ශුන්‍යකාරයක් ඇති වෙන්නේ නැහැ සිතට. නමුත් අපේ සිත අපිට ඊට වැඩිය හොඳට මෙනෙහි කරන්න පුළුවන්. ඒ කියන්නේ ආස්වාස ප්‍රාස්වාස කිරීම නැති වෙනවක් කියන්නේ පරිකර්ම නැති වෙනවක් කියන්නේ දෙකම එකයි වගේ. නමුත් අපි ආස්වාස ප්‍රාස්වාස කිරීම ගැන මෙනෙහි කරද්දී දැන් ඒ වගේ එක අතර එක දැනෙන්නේ නැති වුනහම අපි යලෙත් ඒ ආස්වාස ප්‍රාස්වාස කිරීම ගැන අවධානමක් දෙන්න අවශ්‍ය නැහැ. මොකද ඒකත් ඒ පරිකර්මයක් දෙකම එකයි. තාලන්තේ තව වාසනාවන්ත රටක්. ඒ කියන්නේ ඔක්කොම එකට කරනවා. ඒ කියන්නේ වික්‍රම ඔක්කොම එකට කරනවා. පින්වන් යොම්නන් කියලා ගංගා හතරක් තියෙනවා මේ අපි ඉන්න පැත්තේ. මා ඒ මොහොතට යන්නේ. ඒ කියන්නේ දැන් සිතත් එහෙම තමයි. ඒ කියන්නේ මොහොත වගේ තමයි මොහොත කියන්නේ නිවන. ඒ කියන්නේ දැන් මොහොත වතුර ලුණු රහේ හතර ගංගා හතර. අපිට ගංගා අපිට මොහොතට යන්නේ මෙයා මොහොතට යන්න ඕන නිසා පින් කියන ගඟෙන් පටන් ගත්තලු බෝට්ටුවේ නැගලා මොහොතට යන. ඉතින් එයා ඒ පින් කියන ගඟේ යද්දී ඉතින් ගස් තියනවලු කොළ තියනවලු එක එක ඉතින් කරදර වෙලීලු. ඉතින් එයාට හිතුණලු මේක මොහොතට යන්න පුළුවන්ද කියලා හරියටම දන්නේ නැහැ. ඉතින් එක එක කට්ටිය කවල ඕඩ වැඩි හොඳ තව ගඟක් තියනවා ඒකෙන් යන්න පුළුවන්ද. ඉතින් ඒ හාඳුර ඉතින් බෝට්ටුව වාහනයක දාගෙන ඒ ගඟට ගියා. ඉතින් ඒක ගෙට් යද්දී මෙයා ඒ වගේ දේවල් يعني හම්බුණා. يعني ගස් කොළ ගල් එහෙම හම්බුණා. ඉතින් එයාට ආයි හිතුවලු මේ මාර්ගයත් හරියයිද කියලා මම. ඉතින් ආයි කෙනෙක්ගෙන් කිව්වලු ඔල්රෙඩි හොඳ ගඟක් තියෙනවා. ඒකට යම් කියලා. ඉතින් ඊට පස්සේ ආයෙත් ඒ ආකාරයෙන්ම වාහනෙට ඒ බෝට්ටුව දාගෙන අනෙක් ගමට ගියා.
ඉතින් එයා හඳුනන කොච්චර කාලයක් ඇයිද එහෙම මාරු කරගෙන ගියොත් මුහුදට යන. ඒ කියන්නේ අර නාන් කියන ගඟට යන්න ඉස්සෙල්ලා මැරෙලු. ඒ කියන්නේ කවදාවත් මේ නාන් හඳු කියලා නැහැලු. අර හඳුරන්ගේ කොහොඳයි මේ හඳුරන් ඊට වඩා හොඳයි කියලා. ඒ කියන්නේ සිත අරමුණු කරගෙන භාවනා කරනවා කියන්නේ ඒ සෑම ක්‍රියාවක්ම නැත්නම් සෑම දෙයක්ම හොඳයි. ඒ වගේම තමයි අපි දැන් මොහොතට යන්න අවශ්‍ය නම් ඒ ගස්කල් කොළ ඒ කුණු සෑම දෙයක්ම අතහැරලා නැත්නම් ඒ විදිහට තමයි අපි ඒ ගඟෙන් යන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපි ඒ ගස්කල් අයින් කරලා එහෙම යනවා විකට මාර්ගේ යනවා කියන්නේ අර අනිත් ගඟට යනවට වැඩිය වෙලාවක් යන්නේ නැහැ. ඒ වගේම තමයි සමහර අය භාවනා කරලා ආස්වාස ප්‍රාස්වාස කිරීමත් තේරෙන්නේ නැති තත්ත්වයකට එනවා. ඒ වගේම තමයි පෙලක් අය බුද්ධෝ කියන පරිකල්පනේ යෙදුවට ඒකත් නැති වෙන අවස්ථාවලට එනවා. ඒ කියන්නේ දැන් අපි ඒ වගේ සිතුවිලි කියන්නේ පරිකල්පනේ හෝ ආස්වාස ප්‍රාස්වාස කිරීම වෙන යොදාගෙන භාවනා කළේ නැති වුණා කියන්නේ අපි මොහොත ළඟට ගිහිල්ලා කියලා. ඒ කියන්නේ අර ගංගා හතර එක ස්ථානයට එනවා කියන්නේ. එහෙම කරලා දැන් භාවනාවේ යෙදিলা ඒ පරිකර්මය හෝ ඒ පාවිච්චි කරන වචන හෝ නැති වුනහම යලිත් ඒක ඒ ගැන කලබල වෙන්න එපා. ඒ ගැන මෙනෙහි කරන්නත් අවශ්‍ය නැහැ. ඒ කියන්නේ බුද්ධෝ කියන වචනය නැත්නම් පරිකර්මය සිතේ තියෙන සියුම් භාවය නිසා නැති වෙලා යනවා. දැන් අපි පරිකර්මයේ යෙදෙද්දී නැත්නම් ආස්වාස ප්‍රාස්වාස කිරීම ගැන යෙදෙද්දී ඒ දෙකේම මේ දෙකම නැති වුනහම යලි ඒ ගැන මෙනෙහි කරන්න කලබල වෙන්න එපා. මොකද ආස්වාස ප්‍රාස්වාස කිරීමත් රළු සිතට රළුයි. ඒ නිසා තමයි කියන්නේ සිත එතකොට සිත සියුම් රළු නැහැ. ඒ නිසා අපි යලිත් ඒ පරිකර්මය නැත්නම් උපකරණය යොදා ගන්න අවශ්‍ය නැහැ. අපිට තියෙන්නේ සිත යොමු වෙන ස්ථානය ගැන මෙනෙහි කරන්න පමණයි. අපි ඒ කියන්නේ බලාපොරොත්තු නැත්නම් අපි වැටෙන්න ඕනේ. ඒ භාවනාවේදී දැන් අපි දිගුස්මක් ගත්තී දිගුස්මක් ගන්නවා කෙටිස්මක් ගත්තී කෙටිස්මක් ගන්නවා ඒ ආකාරයට මෙනෙහි කරාම නමුත් අපි එක ස්ථානයකට ආපුවාම ඒ සියලු දෙයක්ම අපේ සිතෙන් නැති වෙනවා කියන්නේ අරමුණ වෙනස් වෙනවා. එක ස්ථානයක විතර අපේ සිත යොමු වෙනවා. ඒ සියලු දෙයක්ම එකහම සමානයි. ක්‍රියාව විතර වෙනස් වෙනවා. ඒ කියන්නේ මේ ස්ථානයට ආව කියන්නේ අපේ රූප කන්දේ ගැන මෙනෙහි කිරීමක් නැහැ කියලා. ඉතින් ඒ වෙනකොට භාවනා කරද්දී හිතන්න එපාලු මේ බුද්ධෝ කියන වචනේ කොයි වෙලේද මේ අයින් වෙන්නේ නැත්නම් කොයි වෙලේද නතර වෙන්නේ කියලා එහෙම හිතලා භාවනා කරන්න එපාලු. ඒ වගේම තමයි පරිකර්මයේදී බුද්ධෝ කියන වචනේ පාවිච්චි කරලා කියන්නේ හිත කලබර කරගෙන කොයි වෙලේද මේක නැති වෙන්නේ කියලා එහෙම භාවනා කරන්න එපා. අපි කලබල වෙන්න ඕනේ නැහැ. අපි මේ පරිකර්මය හෝ ආස්වාස පාස්වාස කිරීම ගැන මෙනෙහි කර කර භාවනා යෙදෙන්න. ඉතින් එක ස්ථානයකට ආපුවාම ඒක නිකම්ම ඒ පරිකර්මය අපිට අතහරින අවස්ථාව එනවා. ඒ කියන්නේ හොඳම උදාහරණය තමයි දාන වැඳීම. ඒ කියන්නේ අපි දාන වැඳද්දී හිතන් කවුරුත් හිතන්නේ නැහැ නේ මට කොයි වෙලේද වැඩ පිළින්නේ කියලා. ඒ කියන්නේ අපි හිමින් දාන වැඳද්දී තමයි තේරෙන්නේ අපේ බඩ පිරෙන ආකාරය. ඒ කියන්නේ පච්චත්තම් වේදිතබ්බෝ විඤ්ඤුණිති කියන්නේ තමන් විසින් තම දැනගන්න වෙන්නේ. ඒ කියන්නේ ඒ ස්ථාන වලට ආවාන් පස්සේ තමන් විසින්ම තමන්ගේ ප්‍රඥාව යොදලා තමයි දැනගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ කාට හරි දැන් හොල්මන් වැටෙනවා කියන්නේ ඒවා උනේ නැත්තම් දන්නේ නැහැලු ඒකේ தත්ත්වය. ඒ වගේම තමයි දැන් අපි දත් විදිනවා නම් කවදාවත් අපි දත් විදිලා නැත්තම් ඒකේ ස්වરૂපයත් අපි දන්නේ නැහැ. කොරවිතම දැන් දත් රිදෙන කට්ටිය කියනවලු ගොඩක් විදෙනවා කට ඉදිමිලා කියලා. නමුත් අපි ඒ අහන එකන කවදාවත් එහෙම තත් කියන දත් රිදිලා නැහැ. ඒ නිසා ඒකේ ඇති වෙන ස්වභාවය දන්නේ නැහැ. ඒ කියන්නේ ඒ සබහා ධර්මය දන්නේ ඒ වැටහිම අනුව තමන්ට ලැබුණ වැටහිම අනුව. ඒ නිසා අපි භාවනා කරද්දී බුදුහාමුදුරට ගොඩක් ආදරය කරනවා. මොකද බුදුහාමුදුර අපි රවට්ටලා නැහැ. ඉතින් බුදුහාමුදුරුව කියපු ආකාරයට ඒ භාවනාව අනිවාර්යෙන් සාර්ථක වෙනවා. ඒ කියන්නේ අපි බුදුහාඳුනට ආදරය කරන්නේ නැහැ ලොනිකම්ම බුදුහාඳුරෝ
ඒකේ උදීදන් ඇවිදින් බෝගහකව බුදු වුණානේ. ඒ වගේම තමයි යට ඒ කියන්නේ පොළවින් පොළව පලාගෙන ඇවිදින් බුද්ධගයාවේදී බුදු වුණාන. ඒ කියන්නේ බුදුහාඳුරු කියන්නේ මිනිස්සෙ. ඒ කියන්නේ බුදුහාඳුරු දේශනා කරපු ධර්මය කියන්නේ මිනිස්සු සඳහා ඒ කියන්නේ නිවන සඳහා මිනිසෙක් විසින් දේශනා කරපු දේශනාවක්. ඒ කියන්නේ බුදුහාඳුරු මිනිස්සෙක් බුදුහාඳුරන්ට පුළුවන් වුණා ඒක කරන්න. ඒ නිසා අපිටත් අනිවාර්යයෙන්ම කරන්න පුළුවන්. කවදාවත් විශ්වාස කරන්න බුදුහාඳුරන්ගේ ඔළුව අර වගේ තියෙනවා කියලා කියන්නේ ත්‍රිකෝණාකාරයි. තන කෙනෙක් වුණොත් නිදියන්න අමාරුයි. ඒ කියන්නේ ජීවක අම්බවණයට අජාසත්‍රු රජතුමාව කොමාරක බද්ද කියන ඒ කියන්නේ වෙදතුමා එක ගැළු බුදුහාඳුරන්ට. ඒ කියන්නේ ත්‍රිපිටකය අනුව මෙහි තියෙන 13 වෙනි පොතේ ඒ ගැන සඳහන් වෙලා තියෙනවා. ඒ කියන්නේ අජාසත්‍රු අහලා තියනවලු කොයාගේ බුදුහාඳුරෝ කියලා. ඒ කියන්නේ එතකොට ඇංගල බික්කල කියලා දෙන රතන භික්ෂුන් වහන්සේලා සමග වැඩ ඉන්න එක්කෙනා තමයි බුදුහාඳුරෝ කියන්නේ. බෙරලා බුදුහාඳුරන්ට දැන් වගේ අර ඔළුව ඒ ආකාරයට තිබ්බන අනිවාර්යයෙන්ම කොමාර බද්ද කියන විදතුමා ඒ විදිහට ජාසත්තු රජතුමාට උත්තරයක් දෙන එකක් නැහැලු. තන උත්තරයක් දෙලු අර ත්‍රිකෝණයේ තියෙන ඔළුව තියෙන කෙනා කියලා. ඒ නිසා ඉතින් අපි ගොඩාක් සතුටු වෙන්න ඕනේ. බුදුහාඳුරු කියන්නේ මිනිස්සේ. ඉතින් බුදුහාඳුරු අත්හදා බලලා මේ ලබාගත් උතුම් ධර්මය තමයි අපිට දේශනා කරේ. ඉතින් ඒ ධර්මය අනිවාර්යෙන් අපි මිනිස්සු හැටියට ඒක අවබෝධ කරගෙන බුදුහාඳුරු ගිය මාර්ගයේ යන්න පුළුවන්. වක්කලි කියන ඒ භික්ෂුව තකියේ බුදුහාඳුරු දේශනා කරලා තියෙනවා බුදුහාඳුරුවන්ගේ සිවුර අල්ලල ගියත් මාර්ගඵල වලට යන්නේ නැහැ. නමුත් බුදුහාඳුරු දෙසෝ ධර්මයේ අනුව ගියොත් එහෙම මාර්ගඵල වලට යන්න පුළුවන්. ඒ කියන්නේ බුදුහාඳුරු කියපු ධර්මය පිටිපස්සේ ගිහිල්ලා අවබෝධ කරගෙන කියා කියන්නේ බුදුහාඳුරු අනුගමනය කරා කියන්නේ. ඉතින් අපිට ඊටාම අපි ආඩම්බර වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි බුදුහාඳුරුවන් කාලේ ඉපදුනේ නැති වුණත් නමුත් අපි බුදුහාඳුරු අනුගමනය නැත්නම් බුදුහාම දේශනා කරපු ධර්මය අනුගමනය කරන නිසා ඒ කියන්නේ දැන් ලංකාවේ කට්ටියක ඉතාම ආඩම්බරයිලු. මොකද බුදුහාඳුරුවන්ගේ ප්‍රාර්ථනාවක් තියෙනවා ලංකාවේ බුද්ධ ශාසන ඉවරනකම් බුද්ධ ශාසනය පිහිටවයි කියලා. ඒ කියන්නේ අපි බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නේ පොත් ආරක්ෂා කිරීමක් නෙවෙයි. නමුත් අපි බුද්ධ ධර්මයේ හදවත අවබෝධ කරගන්නවා කියන එක තමයි බුද්ධ ශාසනය ආරක්ෂා කරනවා. ඒ කියන්නේ අපි විවිධ ආක්‍රම තිබ්බා. විවිධ ජාතීන්ගේ ආක්‍රම තිබ්බා. ඒ වගේම එක එක පොත්පත් පුච්චල දැම්මා. නමුත් ඒ ආක්‍රම ගැන බැරි වුණ අපේ සිතේ ඇතුළේ තියෙන දේවල් විනාශ කරා. චනිසාද සියලු දෙනාම ඒ කියන්නේ බුදුහාඳුරුව අනුගමනය කරනවා. බුදුහාඳුරුව විසෝ ධර්ම අනුගමනය කරලා ගියරිසා තමයි කියන්නේ බුදුහාඳුරු අනුගමනය කරා. කප්පේ හඳ ස්තුති කරන අපේ මොහොත තරණය කරලා ඒ හාඳුරු සමග මේ වගේ වැඩසටහනක යොමු වීමගෙන ඒකට දන්නවලු ඒ අහනවා අපෙන් බෙරලද ඔකට්ටි ආවේ නැත්තම් මේ වෙලාවේ ඒ හාඳුරු මොනවද කරන්නේ කියලා. ඔප්ටින් මේ වෙලාවේදී අර රෑ මේ අර ශාලාව හදනවා. ඒ වගේම සිමෙන් ගෙන් දානවල අර කාමර හදන එක ගැන ස්තුති කරනවා. ඒව නිදහසට කරුණු දාලා භාවනා කිරීම සඳහා එයාට අවස්ථාව ලබා දුන්නා. ඒ කියන්නේ මේ නායක හාමුදුරු දන්නවලු මෙයාගේ දඟකම. ඒ කියන්නේ වෙන කවුරුත් එක්කගෙන ආවේ නැත්තම් එයාත් භාවනා කරන්නේ නැහැලු. ඉතින් ඊට පස්සේ මේ භාවනා කරද්දී පිළක්කලට එයා ඇස්සරල බලනවා අපි දිහා. ඊට පස්සේ hina යනවලු මේ පිටිපස්සෙ ඉන්න හාමුදුරු නිසා. බක් කට්ටිය ඒ කියන්නේ බෙල්ල කැඩලා ඒ කියන්නේ වරි නිදිද. ඉතින් කට්ටිය දැකෙන්නේ නැතිලු මේ හාමුදුරු කොන්ද කෙලින් තියාගෙන. ඒ කියන්නේ එයාට hina ගෙන් තියන්නේ බෙල්ලව ඒ හාමුදුරු අපේ ස්ථානයේදී ඔය වගේ තමයි. නමුත් ඒ හාමුදුරු ඉන්නේ තනි මැද නිසා අනිවාර්යයෙන්ම ශරීරය කෙලින් තියාගෙන. එයා ගොඩාක් බයලු මේ වීඩියෝ කරනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම රස්සාවක් හැටියට ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ශරීරය කෙලින් තබාගෙන ඉන්නවා. දැන් ඒ හාමුදුරු ගොඩාක් සතුටු වෙනවලු. ඉතින් බ්ලැක් කට්ටිය නිදිමත හැදුනත් ඒ නිදිමතින් මිදිලා යලිත් උත්සාහ කරන භාවනාව
යොමු වෙන්නේ. ඒක ඉතින් බුදුහාඳුර කාලේ උනත් ප්‍රශංසාවට පත් වෙන ක්‍රියාවක්. දැන් ඉතින් බුදුහාඳුර දේශනා කරලා තියෙනවා ඒ භික්ෂුව සමහර විට භාවනා කරද්දී මහන්සිය තියෙනවා. ඉතින් ඒ මහන්සිය ඇති වෙන නිසා ඔහුගේ නිදිමත හැදෙන්න තිබෙනවා. ඉතින් ඒ නමුත් ඒ නිදිමත හැදුනත් ඒකෙන් නිදිලා යලිත් භාවනාවට යෙදීම තමයි ඊටම වැදගත් වෙන්නේ. එහෙම හරි භාවනා කළා නිදිමත හැදිලා නිදිමත අරගෙන භාවනා කිරීම ඊටම වැදගත් වෙනවා. නිකන් බොරුවට භාවනා කරලා අර උපාසිකන්දර දානේ කනවට වඩා. ඒ හාඳුර අහනවා බැල වෙලාවත් දැන් බුදුහාඳු තවම ජීවමාන ඉන්නවා. මෙතනට වැඩලා මොකද්ද ඉස්සෙල්ලාම කියන වාක්‍යද? බුදුහාඳුරු කියලා එහෙනම් පුතාල කියලා කියන පුතාල හොඳින් ඔය භාවනාව කරන්න. අනිවාර්යයෙන්ම ඒක තමයි මේ භාවනා ඒක තමයි මේ ශාසනයේ පැවැත්ම කියලා. බැලුවලා මෑ ආයවල කොන්සර්ට් එකක් තිබ්බොත් එතන බුදුහාඳුරු වැඩියෙත් එහෙම මොකක් කියයි කියලා. ඉතින් එහාඳුරු ඉතින් අර ස්තුති කරනවා. ඇත්තටම දැන් බුදුහාඳුරුණත් අපිට ප්‍රශංසා කරනවා මේ වගේ සිත යොමු කරලා භාවනා කටයුතු කරද්දී බුදුහා දේශනා කරපු ආකාරයට නිවැරදි මාර්ගයට ගොස් අපේ නිවන් දැකීම සඳහා ඒ භාවනා කටයුතු කරලා කිරීම බුදුහාඳුරන්ගේ ඉතාම බුදුහාඳුරන්ගේ ඉතාම ප්‍රශංසා ඇති වෙන කරුණ. කවුරුත් අපිව මේ අපිට ප්‍රශංසා කරනවා කියලා දන්නවද කියලා දන්නේ නැහැ. නමුත් අපිට තාරාවන ප්‍රශංසා කරනවා. කියන්නේ හැම වෙලාවෙම භාවනා කරද්දී උන් කෑ ගහනවා පැත්ත බලලා. ඉතින් ඒ කියන්නේ අපිත් එක්ක අනුමೋದනා කරනවා. ඉතින් ඒ හාඳුරුව හිතනවා දැන් කූඩුවක් ගහලා ටිකක් ඇතින් තියන්නේ. එතකොට එහෙම අනුමೋದනා කරයි කියලා. ඒ කියන්නේ මේ බල්ලෝ කියන කෙනාගේ ගන්ටාරේ වදයක් වෙන නිසා තාරාවතේදී කෑ ගහනවා. ඉතින් අපේ විරිය උත්සාහය ගැන ඉතින් මේ හාඳුරුව ගොඩාක්ම ස්තුති කරනවා. මොකද අපේ ගුරුවරයාගේ නම විරිය කියලා. කියන්නේ වීරිය දරන ගුරුවරයාගේ ගෝලියෝ. අපි හැම වෙලේම මේ විරිය යොදලා භාවනා කරනවා කියන්නේ අපිට ලැජ්ජ නැතුව කියන්න පුළුවන් මේ හාමුදුරන්ගේ ගෝලියෝ කියලා. ස්තුති කරනවා. සාදු. තව එක කාරණාවක් තියෙනවා කියන්නේ. වෙනවන්ටද? නිල නිදාගන්න. සාදුද මගෙන් ෆෝන් තෝක් නෙමෙයි. අරහං සම්මා සම්බුද්ධෝ භගවා බුද්ධං භගවන්තං අභිවාලේ සෝවාකාතෝ භගවතා ධම්මෝ ධම්මං නමස්සාමි සුපාටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සංඝං නමස්සාමි ගබ්බමසකා ප්‍රජා กราบนมัสการพระอาจารย์